අයිබෝන් ඉතින් කොහමද රස කැමත් වලින් ඔබ අද ආදරෙන් පිළිගන්නවා අද අපි හදන්න යන්නේ වැනිලා කප්කේක් රස කැමත් වලින් ඔබ එන්නේ වැනිලා කප්කේක් එකක් හදන්න ඉතින් අපි මුලින්ම බලන්න ඕනේ අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා කිරි මේස හැඳි 3ක් ඒ වගේම සීනි සීනි ග්‍රෑම් 200ක් බටර් බටර් ග්‍රෑම් 200ක් බිත්තර සුදු මද 5ක් बितर कहा मत पहाक एवागे में पिटी पिटी ग्राम देसी याक कौन पिटी ग्राम पाना हाँक वैनिला में से हिंदी एक आक एवागे में बेकिंग पाउडर ते हिंदी ते आक कपके क्या खादनों को टा अपने पास नहीं इतने गोड़क ते रहन इतने हैं मैं कक मदा अपने निरा करने कर गान पुलांगे के लमन हिते ना आपे वेनस में इतनी इतना माँ कपके के का खादन ने अन्ने आप मुलीम में करना बितर कहा मदे बितर कहा मदे का आरगे ना बाजने टे डालना ඊළඟට අපි එකතු කරගන්නේ බටර් බටර් ගන්නකොට ඔබට මම කලින් කියලා තියෙනවානේ ගොඩක් දීවේච්චත් බටර් එපා ගොඩක් හයියෙදි තියෙන සීතල බටර් ගන්නත් එපා සාමාන්‍ය මැද ප්‍රමාණය තියෙන බටර් එක තමයි අපි ගන්න ඕනේ අපි මුලින්ම විතර කහමද එකයි බටර් එකයි මේ විදිහට බීට් කර ගන්න ඕනේ ඔබට පේනවද මම ඔබට කිව්ව මතකද बितर कहमद ला कह पारट तिब पाट है बितर कहमद तमिल पारट तिब्बत मेवागे ला तमिल पाटे ना के मे विधि आप बेकर आट पास अरे वेन दिन कह पारने मे इट वेड़ी कह पारेम आप दिन वे संपूर्ण बितर के क्रीम वन क्रीम कम बटरकाय बितरकाय මේ විදිහට බීට් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා කිරි. ඊළඟට අපි එකතු කරගන්න යන්නේ වැනිලා. වැනිලා තේහෙන දෙකක් තියෙනවා. कैमरे पैसे मे वेट कर आहलाट कर नमेंगे तीन थिंग बटर के स्पून मे इवे कपे करें बड़े कैमरे पैसे इधा बड़े मैं वेट कर अभी दें मैं वेट करेगा अवसर दीलाट अभी अब पितर सुधुम देगा सीन का वेट करेगा मुल्ल मुख पितर सुधुम देगा मैं तीन बाजनी दागा अब मतकती आगा बाजनी वतरती बै इन बीटर तीन बिस्के वतरती बै पितर सुधुम देगा वेट करना वेगेम बीट कर अड़वेगेम बीट कर पितर सुधुम देख फोन අනිත් එක තමයි අපි විතර සුදු මද එක බීට් කරලා කියලා තව කොහරි ගිහිල්ලා වොත් ඒක විතර සුදු මද ටික ආයේ අඩියට මත වෙලා තියෙනවා ඒ නිසා විතර සුදු මද එක බීට් කරනකොට ඒක දෙකටම බීට් කරලා අපිට ගන්න අවශ්‍යද අපි මුලින්ම මේක අපි මේ කලින් මිශ්‍රණය හදාගත්තනේ ඒ හදාගත්තේ අපි දැන් මේක මිශ්‍ර කරලා තියලා මේ මිශ්‍රණය හදන්න කියොත් එහෙම අපි මේක සම්පූර්ණයෙන් බීට් කරලා ආයේ මෙතෙන් දෙද්දි මේ විතර සුදු මද එක ආයේ අඩියට බහලා තියෙනවා ඒ නිසා අපි ඔක්කොම වැඩ අවසන් වෙනවා අපිට අවශ්‍ය වෙලාවට තමයි මේක බීට් කරන්න ගන්න ඕනේ. විතර සුදුම දෙයක. දැන් මේක භාගයට තමයි බීට් වෙලා තියෙන්නේ. මේ ප්‍රමාණයට තියෙදි තමයි අපි සීනි එකතු කරගන්න ඕනේ. සීනි ටිකෙන් ටික එකතු කරන්න ඔක්කොම එකපාරට දාන්න යන්න එපා. මේ විදිහට අපි වේගෙන් බීට් කරනවා. मेवी
තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳට soft pick එකේ තියනවා. soft pick එකේ තියෙද්දි අපිට පේන ඇති මේක මෙහෙම අපි ඉස්සුව හැදෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයට අපි මේක beat කරගන්න ඕනේ හැබැයි. තවත් වැදගත් දෙයක් තියෙනවා. සීනි එක හොඳට දේවලා තියෙන්න ඕනේ. ඉතින් තව වැදගත් දෙයක් මම ඔබට කියන්න ඕනේ. අපි මේ බිත්තරේක ෆෝම් වෙලා තියෙනකොට ඔබට පේනවනේ මේ ගොඩක් soft පුළුන් ගොඩක් වගේ තියෙනවා කියලා. මේක හැන්දෙන් mix කරලා ආයෙ beat කරන්න යන්න එපා. එතකොට beat වෙන්නේ නැහැ. ෆෝම් එක බහිනවා. ඒ නිසා මේ beat කරන විදිහටම beat කරන්න. මේක හැන්දෙන් mix කරලා නැවතත් beat කරොත් ෆෝම් එක කැඩිලා යනවා. එතකොට අපි කොච්චර beat කරත් ආයෙ මේක ෆෝම් වෙන්නේ නැහැ. बितर सुधुमद अनावश्य बीट करपा बितर सुधुमद ओ बीट कर्टल पटांग इटपस अभी मेमेट बटर बितर कीरी वनला मिश्रण बितर सुधुम दाम अड़वेगे बीट कर මේක මේ පාට එන්න හේතුව තමයි විතර කහමදාලා තිබුණ ලස්සන කලර් එක. ඉතින් මේ වගේ කලර් එකක් තියෙද්දි අපේ සම්පූර්ණ මික්සර් එකේ කලර් එක වෙනස් වෙනවා. ඔබට පේනවද මේකේ දියගතියක් නැහැනේ. ඉතින් අනිත් එක මේකේ තියෙන පිපුම් කාරක දාලා වගේ පිපිල පිපිල වගේ තැන් තැන් වල තියෙනවා නේද? ඉතින් මේ විතර සුදුමදේක හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. විතර අපි දැන් මේ වගේ මික්සර් එක මේ මට්ටම දාගේ තියෙද්දි अभी मेक तीयलाहेवत्में गिहिल्दी ओगोल अद्धम एट ऑइल बितरटे के बेहला तीन इन स पिटीदा खाली कोहेवत्प पिटीदा बड़ पुल अपे बेटे अतर पीटी मेकड़े पीटी बेकिंग पउडर वगे कोई पीटी इकतकोल तुम्पार खाला तीन इट पास अभी मे वे विस्की का टिकट के दाल मिश्र ग एक बार पीट दाने इतकोट मिक्सर का कैटगेन वगे बल्ला पीटी कैटगेट वगे हिटना इन सगोलो मेक विस्करदी टिकट पीटी दाल विस्कर मेवी तीन आप बेटे हदागतर पास इलांट अब टेकर तीन मेक कप केक ट्रे इत नो आकार कप केक अभी बेकर विधि तीन इतना आप कथा करूँ कप केक् बेकर अब नोय आकार बेकर बेकर मेवीदी नॉन स्टिक ट्रे अब पुलवा कप केक बेकर नॉन स्टिक मे इवे ट्रे कहमें बेकर मैं मेवा अभी ट्रे का अरगना पुलवा मेवीदी अभी पेपर कपन तब बेकर पुलवा पेपर कप गलवगा मेकटने दी सैटे अर्थम इतने आप मेक गलवगा मेक पिटी पास तब मे अदिन्न मेम इसर मेदिरी पास मेमेट अदिन्न मेक मे हेड तले वेन मेक अदेना एन सब अनिवार्य मेवीट यट पे तम पेपर कपे गलवे फैन मेदी अब पेपर कपट के दाग निवरें मेदी अब मिक्सर के दाग अब बेकर इलाट अब बल तवाद क्रम सिलिकन कप सिलिकन कप वाले तपिट पुल बेकर सिलिकन कप वाले अभी बेकर मेवागे वे ट्रे करगना यह ट्रे के अभी मेवीदी कपे तीयना अब मेकट पेपर कप दिलिकन कपे कम अभी दुद्ध दाने वस्तु मेकट अभी मिक्सर का निकम दुलवागे मैं तवत्ते तीन इतम हाट पेपर कप तर मैं हाट पेपर कपे का गुड लसना थिंक अभी उपंदी वाले मेक पावचन पुलवा मेवा अभी दाने वाणा अभी बेटर अभी मेक निकम तीन दाने हमें के ऑयी बेटर तीन ऑयी मैं कप के उगा इतकोटे उब देखा तीन कोले कुटून अभी तेलटी अक्म इक अमतम आवरण अक्कीना इतनी आवरण तीमें बोर्ड मत पटंग एनीस अभी मुलिम पेपर कपे दाने इट पस्त अभी मिक्सर दाने मे तीरने हाट पेपर कपे की सैजस् कीपैक
ඒකට අපිට පුළුවන් දැන් මේ পেපර් කප් වල තියෙන එක එක සයිස් ඒ සයිසස් වලින් අපිට පොඩි කප් එකකට නම් පොඩි සයිස් එකෙන් ලොකු කප් එකකට නම් ලොකු සයිස් එකේ ප්‍රමාණයට අපිට දා ගන්න පුළුවන් ඉතින් අපි අපි පෙන්නන ඔබට මේ තුනටම අපි බැටරි එක දාද්දී කොහොමද දාගන්නේ කියලා කප් කේක් එකකට අපි බැටරි එක දා ගන්නකොට ඒ බැටරි එක දා ගන්න පුළුවන් අපිට අයිස්ක්‍රීම් ස්කූප් එකකින් නැත්නම් මේස හැන්දකින් නැත්නම් පුළුවන් මේ වගේ ඩිස්පෙන්ස් එකකින් දා ගන්න ඉතින් අපි හැමෝටම ඉතින් ලේසිම දේ මේස හැන්දනේ නිසා අද අපි මේස හැන්දෙන් දාමු. අපි කප් කේක් එකට බැටරි එක දානකොට සම්පූර්ණයෙන්ම වැහෙන්න දාන්නේ මේස හැන්දෙන් දෙකක් වගේ ප්‍රමාණයක් තමයි දාන්නේ. තුන් කාලක වගේ ප්‍රමාණයක් අපි මේකට එකතු කරගන්නවා. බැටරි එක වැඩි වුණොත් බේක් වෙද්දී උතුරන්න පටන් ගන්නවා. ඔබට පුළුවන් වෙන කිසිම ආදේශකයක් නැතුව මේ සිලිකන් කප් එකට බැටරි එක එකතු කරගන්න. අපි ඊළඟට කරන්න යන්නේ කප් කේක් එක බේක් කරගන්න එක. ඉතින් බේක් කරන්න කලින් අපි මේක ප්‍රී හීට් කරන්න ඕනේ විනාඩි 10ක් වගේ කාලයක් සෙල්සියස් එක 170 ක උෂ්ණත්වයෙන්. ඔබ ෆෑන් එක දානවා නම් ෆෑන් එක අපි දාලා උෂ්ණත්වය වැඩියෙන් යන නිසා ෆෑන් එකෙන් උෂ්ණත්වය කන්ට්‍රෝල් කරාට උෂ්ණත්වය වැඩි වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ඔබ ෆෑන් එක දානවා නම් 160ක වගේ උෂ්ණත්වයක තමයි බේක් කරගන්න ඕනේ විනාඩි 25ක්. ඔබට පේනව නේද දැන් මේ කප් කේක් එක බේක් කළා ඉවර වෙගෙන තමයි නේද තව විනාඩියක් වගේ කාලයකදී අපිට පුළුවන් මේක අවනගෙන් ඉවත් කරගන්න අපි ක්‍රම තුනකට මේක බේක් කරනවා එතකොට ට්‍රේ එකේ අපි දැම්මා එතකොට සිලිකන් ට්‍රේ එකක දැම්මා ඒ වගේම හાર્ඩ් পেපර් කප් එකක දාලා දෙන්නේ ඔබට මේ ආකාර තුනටම කප් කේක් එක බේක් කරගන්න පුළුවන් තව විනාඩියක් වගේ කාලයක් ඇතුළත අපි කප් කේක් එක අවනගෙන් එළියට ගන්නවා अपे कप केक पेन अतर हरम सूंद इतना कन्न इतना अपड़ा किचन दूल मेट कप केक ट्रे दी अवतर का मेरे इच्छा पास अब पेन तीन रिजल्ट मैं अब कप केक अभी क्रम की मेक बेकर अब पेन तीन හොඳට සොෆ්ට් එකට මේක ගොඩාක් උඩට ඉස්සලා තියෙනවා හොඳ වොලියුම් එකක් තියෙනවා මේ කප් කේක් එකේ. ඉතින් මේ විදිහට අපි කප් කේක් ටික අවන් එකෙන් එළියට ගත්තට පස්සේ පොඩ්ඩක්වත් නිමෙන්න දෙන්නේ නැතුව ඒ කියන්නේ රස්නේ තියෙද්දිම අපි කූලින් ට්‍රේ එකට මේ විදිහට දාන්න ඕනේ. කූලින් ට්‍රේ එකට අපි මේ විදිහට කප් කේක් ටික රස්නේම තියෙනවා. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් මේ කප් කේක් එක නිවෙනකොට කප් කේක් එකේ තියෙන ජල වාෂ්ප මේ වටේම එකතු වෙනවා ඒ නිසා මේකේ වොලියුම් එක ඒ විදිහටම තියෙන්න අපි මේ කප් කේක් එක කූලින් රැක් එකෙන් තියන්න ඕනේ අපි දැන් කප් කේක් එක මේ විදිහට කූලින් ට්‍රේ එකට දාගත්තට පස්සේ අපි බලමු දැන් අපි අනිත් ක්‍රමයටත් දැම්මනේ බේක් වෙන්න ඒ ක්‍රමයට කොහොමද කප් කේක් බේක් කරාට පස්සේ තියෙන්නේ කියලා ඇත්තෙම කප් කේක් අපි බේක් කරනකොට අපිට ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා ඉතින් මේ ගැටලු එක්ක මේ සමහර කාලවලට කප් කේක් එක උඩින් පිපුරන්න බලනවා කන්දක් වගේ ඇවිල්ලා උඩින් පිපුරුමක් වගේ එනවා ඉතින් එහෙම වෙන්නේ බැටරි එක පොඩ්ඩක් ඝනත්වය වැඩි වුණොත් තමයි මේ විදිහට උඩට ඇවිල්ලා පුපුරන්නේ මේ විදිහට නොවෙන්න නම් බැටරි එක ගොඩක් සොෆ්ට් එකට අපි ගහගන්න ඕනේ මේ විදිහට තමයි දැන් අපි කරපු කප් කේක් වල හાર્ඩ් পেපර් කප් එකකින් එද්දි ආව ලස්සන මේ විදිහේ වොලියුම් එකක් ඇවිල්ලා මේ විදිහට බේක් කරලා තියෙනවා ඉතින් අපි ඒක ඉවත් කරගන්න විදිහ බලමු අපිට ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි කෙලින්ම අපිට හાર્ඩ් পেපර් කප් එකකට අපිට දාන්න පුළුවන්. එතකොට අපි මේ වටේ චුට්ටක් විතර බුරුල් කරලා අපිට පුළුවන් මේක ඉවතට අරගන්න. ඔබට පේනවද කොච්චර ලස්සනයිද කියලා? මේක හරිම soft.
ඔබට පේනවා ඇති මේ විදියට අපිට හાર્ඩ් পেපර් කප් එකකට දාලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට මේක දැන් හිතමුකෝ අපි ගාව නැහැ කියලා මේ වගේ ට්‍රේ එකක් නැතුව අපිට මේ විදියටම කප් කේක් එකක් ගන්න ඕනේ. එහෙම ගන්න ඕන නම් ඔබට පුළුවන් මේ වගේ পেපර් කප් 12ක් තියෙන අපේ දැන් මේ ට්‍රේ එකේ ඉතින් මේ ට්‍රේ එකේ තියෙන ප්‍රමාණයට পেපර් කප් ටිකක් අපි කඩෙන් අරගෙන අපිට පුළුවන් ඒකට ඇතුළට තව পেපර් කප් එකක් දාන්න. මේ পেපර් කප් එක දාපුවාම අපිට මේ විදියට ගන්න පුළුවන්. මම ඔබට පෙන්නන්නම් අපි සිලිකන් සිලිකන් කප් එකේ කොහොමද මේ විදියට බේක් කරගත්තේ කියලා. මෙතින් අපි ගත්ත සිලිකන් කප් එක අපිට පුළුවන් මේ සිලිකන් කප් එක මේ විදියට ඉවත් කරන්න ගන්න. ඔබට පේනවා මේකේ තියෙන හැඩතල. මේ හැඩතල මේ විදියටම එන්න. මේක බේක් කරලා තියෙන ලස්සන ඔබට පේන ඇති කියලා මම හිතනවා. මේක මේකත් ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා ස්පොන්ජ් එකක් වගේ. කට් බලමුත් මේ කන්න කොහේ ගියේ කියලා. ඔබට පේනවා නේද? මෙන්න මේ විදියට ගොඩාක් සොෆ්ට් එකට අපිට මේ කප් කේක් එක හදාගන්න පුළුවන්. දැන් හරිනේ අපි කප් කේක් හැදුවනේ. දැන් හදලා විතරක් නෙමෙයි. ඇත්තට මේක හරිම සුවඳයි. ඒ හින්දා අපි මේක කන්න ඕනේ. කාලා බලමු කොහොමද රස කියලා. ගොඩක් රසයි. ඒ වගේම හොඳ කිරි රසයක් තියෙනවා. කිරි රසයත් එක්කම කටර නිකන් තද ගතියක් සමහර කාලවල කප් කේක් වල ඔබට දැනෙනවා ඇති. නමුත් මේ කප් කේක් එක අපි කනකොට හරිම සනිටු කටරේ කියන්නේ ගොඩක් සොෆ්ට් එකට තමයි මේ කප් කේක් එක තියෙන්නේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා හදලා බලන්න. ඒ වගේම ඔබට හදද්දී යම් කිසි ගැටලුවක් ආවොත් අපිට කියන්න. ඔබට කමෙන්ට් කරන්න අනිවාර්යයෙන් මම ඔබට උදව් කරනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, තවත් රසකෑමක් එක්ක අපි නැවතත් හමු වෙමු. ගිහින් එන්න. I will.